ආක්‍රමණිකයින් විසින් බැහැරගෙන ගොස් කලක් ඉන්දියාවේ රඳවා සිටි බවට ඉතිහාසයේ සඳහන් වන්නේ මින් කවරෙක්. ඒ අනුලා දේවිය, බී සෝමා දේවිය, සී උලුකුඩේ දේවිය, ඩී සීවලී කුමරිය. මට මේ ප්‍රශ්නේ බැලුව බැලමට මතක් වෙන වළගම්බ රජතුමාගේ කතන්දරේ. වළගම්බ රජතුමා අවස්ථා දෙකකදී රාජ්‍ය අත්තරපතන කියන්නේ ලොකු රාජ්‍ය අත්තරපතන පසුව ආක්‍රමණය ලංකාවට ඇවිල්ලා එතන යම් ඔහුගේ රාජ්‍යත්වය පැහැර ගන්නවා. එතන මහාවංශයේ තියෙන තුදුස් රසක් කියලා. තුදුස් රස කියලා කියන්නේ අවුරුදු 14ක්. අවුරුදු 14කට පස්සේ නැවත වතාවක් වළගම්බ රජුරෝ සටන් කරලා තමගේ රාජ්‍යත්වය දිනා ගන්නවා. මෙතන තියෙන හොඳම කතාව තමයි මම දැන් කියන්නේ ජනප්‍රවාදයේ තියෙන කතාවක්. වළගම්බ රජුරුවන්ගේ සහෝදරයාගේ බිසවට තිබුණෙත් අනුලා කියන නම. සහෝදරයාව එයා ඔහු මරණයට පත් වුණායින් පස්සේ ඒ තමන් ළඟට ගන්නවා. සෝමදේවිය කියලා කියන්නේ වළගම්බ රජුරුවන්ගේ බිසව. ආක්‍රමණිකයෝ වළගම්බ රජුරුව පසුපස ලුහුබඳිද්දි අනුලා දේවිය, සෝමාදේවිය සහ මේ වළගම්බ රජුරුව කියන ඒ පිරිස කරත්තයකින් යනකොට මේ අවස්ථාව වෙනකොට මේ අනුලා දේවියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. එතකොට දැන් ආක්‍රමණිකව පසුපස එන නිසා ඒ ඔහු ඔවුන් යන කරත්තේ ස්පීඩ් එක වැඩි කරන්න වෙනවා. වැඩි කරන්න බෑ මොකද කරත්තේ බරයි. පිරිසක් ඉන්න හින්දා. දැන් වළගම්බ රජුරන්ට ඒ කැපකිරීම කරන්න බෑ මොකද ඔහුට තියෙනවා රට බේර ගන්න වගකීම් තියෙන ඔහුට. ඔහුට පලා යන්න බෑ. ඒ කියන්නේ සතුරන්ට අතරපත් වෙලා රට රාජික කරන්න බෑ. අනුලා දේවියට ඒ අවස්ථාව නැහැ මොකද ඇයට දරුවෙක් ලැබෙන්නේ ඉන්න නිසා ඒ කැපකිරීම සෝමාදේවිය කරනවා. එතකොට එතන හිටපු සොලී පිරිසක් විසින් සෝමාදේවි හරිම රූමත් මේ රූමත් සෝමාදේවියගේ ඒ රූප ස්වභාවයට වහ වැටිලා ඇව අරගෙන යනවා ඉන්දියාවට. පසු කාලිනව වළගම්බ රජුරෝ අවුරුදු 14ක් තමන්ගේ සටන ව්‍යාප්ත කළා ආක්‍රමණිකයන්ගෙන් රට බේරගෙන. අවුරුදු 14ක පස්සේ නැවතත් යනවා සෝමාදේවිය බේරගෙන එන්න. කළා සෝමාදේවිය බේරගෙන ඇවිල්ලා ඇයව සිහිවෙන්න ලංකාරාමයේ තැනුවා කියලා තමයි ඉතිහාස කතාවල ජනප්‍රවාදවල මහාවංශයේ යම් යම් ස්ථානවල සඳහන් වෙන්නේ. ආක්‍රමණිකයන් විසින් පැහැරගෙන ගොස් කලක් ඉන්දියාවේ රඳවා සිටි බවට ඉතිහාසයේ සඳහන් වන්නේ පිළිතුර බී සෝමාදේවිය කියන උත්තරයත් එක්ක මම ඉදිරියට යනවා. ෆයිනල් ආන්සර්? ඔව් ෆයිනල් ආන්සර්. උත්තරය සෝමාදේවිය.